අට හැමෝම හොඳින් පරිස්සමෙන් ඉන්නවා නේද? ගොඩක් අයගේ ඉල්ලීම නිසාම මම අද ඔයාට ගෙදරදීම පැහැපත් වෙන්න පුළුවන් බඩි ලෝෂන් එකක් හදන හරිම ක්‍රමය කියලා දෙන්න තමයි මේ වීඩියෝ එක විශේෂයෙන්ම කරන්න හේතුවේ. ඉතින් SLviki වීඩියෝ YouTube channel එකේ වීඩියෝ බලන්න තාම subscribe නොකර නම් subscribe කරන්න. එතකොට bell icon එක click කරලා තිබ්බම මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට tag කරලා notification එකකින් එවනෙම දැනගන්න පුළුවන්. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි ඉක්මනින්ම යමු. කොහොමද ගෙදරදීම ඔව ලස්සන කරන්න පුළුවන් බඩි ලෝෂන් එක හදාගන්න කියලා බලන්න. මුලින්ම යමු බඩි ලෝෂන් එක හදාගන්න අවශ්‍ය කරන්නේ මොනවද කියලා බලන්න. පොල් ගෙඩියක කිරි අවශ්‍ය වෙනවා. වතුර අඩුවෙන්ම එකතු කරලා උකු කිරි ගන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. මම ටිකක් වැඩිපුර හදාගන්න නිසා තමයි පොල් ගෙඩියක කිරි ගත්තේ. ඔට අඩුවෙන් උනත් ගන්න පුළුවන්. කෝන්ෆ්ලෝර් මේස හැඳි දෙකක් ගන්න ඕනේ. ඒ කියන්නේ බඩේ රිංගු පිටි. මේක සුපර් මාකට් එකේ සාමාන්‍ය කඩවල් වල ඕන තැනක ගන්න තියනවන කෝන්ෆ්ලෝර්. කස්තුරිකා තේ හැඳි දෙකක් ඕනේ. කස්තුරිකා ඔයාට ගන්න පුළුවන් සිංහල බෙහෙත් කඩේ. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් මේකට වියලිකා. ඒ කියන්නේ අපි කෑමට එකතු කරන කහ. ඒක නැත් එකතු කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. කෝමාරිකා ඊට පස්සේ බඩි ලෝෂන් එක හදලා දාගන්න මෙන්න මේ වගේ බොටල් එකකුත් ගන්නෝ. දැන් යමු බඩි ලෝෂන් එක හදාගන්නෝ. කොමාරිකා මධ්‍ය කොටස මෙන්න මේ විදිහට වෙන් කර ගන්න ඕනේ. කට කොටස ඉවත් කරලා කොමාරිකා මධ්‍ය කොටස ගන්න මේ වගේ බ්ලෙන්ඩ් කර ගන්න ඕන නිසා මම බ්ලෙන්ඩ් කප් එකකටම තමයි මේ විදිහට මධ්‍ය කොටස එකතු කරගන්නේ. කොමාරිකා ඉත දෙකක විතර මධ්‍ය කොටස මෙන්න මේ විදිහට එකතු කරලා ඔයාට පුළුවන් වතුර එකතු කරන්නේ නැතුව බ්ලෙන්ඩ් කරගන්න. මේකෙදි වතුර එකතු කරන්න ඕනේ හොඳට බ්ලෙන්ඩ් වෙනවා. මේ තියෙන බ්ලෙන්ඩ් කරපු කොමාරිකා මදය. දැන් ඔය කරන්න ඕනේ මෙන්න මේකයි. කෝන්ෆ්ලෝර් මේස හැඳි දෙකට වතුර චුට්ටක් එකතු කරලා හොඳට කැටි නැති වෙනකන් හොඳට මිශ්‍ර කරලා තියාගන්න. මේක අපිට ඕන වෙන්නේ පස්සේ. දැන් ලිපේ තියන්න පුළුවන් භාජනයක් අරගෙන ඒකට පොල් කිරි ටික එකතු කරගන්න. දැන් ලිපේ සාමාන්‍ය ගින්දරේ රත් කරගන්නයි තියෙන්නේ. දිගටම මිශ්‍ර කරගන්න එක අනිවාර්යයෙන්ම කරන්න. පොල් කිරි වලින් සමේ තෙතමනී ආරක්ෂා කරලා සමට හොඳ පෝෂණයක් ලබා දෙනවා. වියලි සමක් තියෙනවා නම් ඔන්න ඒ අයට ගොඩක්ම හොඳ බඩි ලෝෂන් එකක් තමයි මේක. සමේ තියෙන ආසාදන ලප කැලෑ සුව කරලා සමේ තියෙන අඳුරු බව ඉක්මනින්ම ඉවත් කරන නිසා පැහැපත් සමක් කිසිම අතුරු ආබාධයක් නැතුව ඔයාලට ලබා ගන්න පුළුවන් එක ගොඩක්ම විශේෂත්වයක්. කොකනට් මිල්ක් බොඩි ලෝෂන් එකක් ඔයා කඩෙන් ගන්න යනකොට හොඳට බලන්න ඒවල ගාන කොච්චර වැඩිද කියලා. මොකද ගොඩක් වෙලාවට බොඩි ලෝෂන්ස් වලට බොඩි ක්‍රීම් වලට අනිවාර්යයෙන්ම කොකනට් මිල්ක් එකතු කරනවා. ඉතින් පොල් කිරි කියන්නේ ගොඩක් හොඳ දෙයක් අපේ සමට. ඉතින් ඔයා බලන්න අද අපි එකතු කරන බොඩි ලෝෂන් එකේ 100%ක්ම තියෙන හොඳම ස්වභාවික පොල් කිරි. ඒ නිසා ඔන්න හොඳ ප්‍රතිඵල ඉක්මනින්ම ලබා ගන්නත් පුළුවන්. විනාඩි දෙකක් විතර හොඳට පොල් කිරි එක රත් වුණාට පස්සේ අපි බ්ලෙන්ඩ් කරලා ගත්ත කොමාරිකා ටික තේනවනේ. අන්න ඒක එකතු කරගන්න. ඊට පස්සේ දිගටම හොඳට කලවම් කර ගැනීම කරගන්න. දැන් ඔන්න චුට්ටක් විතර මිශ්‍රණය උකු වෙන්න ගන්නවා. විනාඩි 3ක් විතර හොඳට රත් වෙන්න දෙන්න. දැන් කොමාරිකා කියන්නේ අපේ සමට හොඳ තෙතමනයක් ලබා දීලා සමේ තින පැහැපත් බව වැඩි කරන්න පුළුවන් කරන දෙයක්. ඉතින් විනාඩි 3ක් හොඳට රත් වුණාට පස්සේ දිය කරලා ගත්ත කෝන්ෆ්ලෝර් ටික තියෙනවානේ. අර කෝන්ෆ්ලෝර් මේස හැඳි දෙකට අපි වතුර දාලා කලින් හදාගත්තේ. අන්න ඒක මේකට එකතු කරගන්නයි තියෙන්නේ. කෝන්ෆ්ලෝර් වලින් මෙන්න මේ උකු මිශ්‍රණය තවත් උකු කරන්න ගොඩක් උදව් වෙනවා. එතකොට ක්‍රීමි ගතියක් එන නිසා තමයි අපි මේක එකතු කරන්නේ. ඒ වගේම අපේ සමටත් ගොඩක් හොඳයි. ඔයාට විශේෂයෙන්ම කියන්න ඕනේ අවුවට පෙලෙස්සන සම තිබුණටත් වඩා ගොඩක්ම ලස්සනට පැහැපත් කරන්න මෙන්න මේ බොඩි ලෝෂන් එක ගොඩක්ම උදව් වෙනවා. ඉතින් මන් දන්නා අනිවාර්යයෙන්ම ඔයා නම් මේ බොඩි ලෝෂන් එක ට්‍රයි කරනවා කියන්නේ දැනටමත් ඔය ගෙදර තියෙන දේවල් වලින් උනත් ඔයාට හදා ගන්න පුළුවන් මේක. ඉතින් කෝන්ෆ්ලෝර් දාන එක අත්‍යවශ්‍ය නැති වුණත් ක්‍රීමි ගතිය ගන්න මන් නම් කියන්නේ කෝන්ෆ්ලෝර් ටිකක් එකතු කරන්න. මොකද බඩේ රිංගු පිටි තියෙන නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාගේ සමේ තියෙන තෙතමනී ආරක්ෂා කරලා සමට ලස්සන පැහැපත් බවක් දවස් 3-4ක් යනකොට ඔයාට බලා ගන්නත් පුළුවන්. සමහර අයට පළවෙනි ආලේපන වාරයෙන් ගොඩක් හොඳ ප්‍රතිඵලයක් ලැබිලා තියෙනවා. ඉතින් හොඳට උකු වෙන්න ඕනේ මෙන්න මේ විදිහට. ඉතින් මේ පදමට විතර උකු වුණාම හොඳට ඇති මං ඔයාට වීඩියෝ එකේ හැමදේම පෙන්නනවානේ. දැන් ලිප නිවල ඉවර වෙලා මේක චුට්ටක් රස්නේ අඩු වෙනකන් තියාගන්න ඕනේ. රස්නේ චුට්ටක් අඩු වුණාට පස්සේ තමයි අපි කස්තුරිකා එකතු කරන්නේ. කස්තුරිකා නැත්තම් ඔයාට පුළුවන් වියලිකා එකතු කරන්න. ඉතින් මේ ප්‍රමාණය එකතු කරන්න ඔන්න විශේෂයෙන්ම කියන්න ඕනේ කස්තුරිකා මම මෙතන තේ හැඳි දෙකක ප්‍රමාණයක් එකතු කරනවා. ඔයාට ඇලර්ජික් එකක් තියෙනවා නම් කහ වලින් එකතු කරන්න එපා. මේ කිසි දෙයක් සමට ආසාදන වෙන්නේ නැති සමට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් දේවල් විතරක් එකතු කරන්න. එතකොට ගොඩක් හොඳයි ඔයාගේ ප්‍රතිඵලයටත්. විශේෂයෙන්ම කියන්න ඕනේ කහ වලින් සමේ තියෙන කුරුලෑ
බිබිලි ආසාදනී ඉවත් කරන නිසා නිරෝගී වාගි සම පැහැපත් කරන්නත් උදව් වෙනවා. මිශ්‍රණය හොඳට උකුවට තියනවා මේ බලන්නකෝ. ඉතින් තව දෙයක් කියන්න ඕන ඔයාට ඕනනම් මේක බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. හැබැයි බ්ලෙන්ඩ් කරාම මේ උකු ගතිය නැති වෙලා චුට්ට වතුර ගතියක් එන්න බලනවා. මම මේකේ පොඩක් කොමාරිකා කැරි දෙක තුනක් තියෙන නිසා මම මේක බ්ලෙන්ඩ් කරා. බ්ලෙන්ඩ් කරාම මේකේ උකු ගතිය චුට්ට නැති වුණා. මම නම් කියනවා උකුගතිය නැති වෙන නිසා මේක බ්ලෙන්ඩ් කරන්න එපා කියලා. නමුත් අද මම බ්ලෙන්ඩ් කරලා තමයි මේක එකතු කරගන්නේ. දැන් ඔයාට පුළුවන් බොටල් එකට මේ විදිහට අපේ බඩි ලෝෂන් එක එකතු කරගන්න. හරිම සුවඳයි මේක. ඕනනම් try කරන්න ඕනේ මේක. ඉතින් බලන්න ඔන්න හදලා ඉවරයි. දැන් පාවිච්චි කරන්න තියෙන්නේ මේක දවස් 10 ෆ්‍රිජ් එකේ තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔයා ඔන්න ෆ්‍රිජ් දාන්න තෝනම් තියාගන්න එපා. මොකද පොල් කිරි ඉක්මනින් නරක් වෙන්න බලනවා. ඒ වගේ විශේෂයෙන් කියනවනේ කිසිම කල් තබා ගැනීම දෙයක් දාලා නැති නිසා නරක් වෙන්න බලන නිසා දවස් හයිම් ෆ්‍රිජ් එකේ තියලා පාවිච්චි කරන්න. මුළු ඇඟටම පාවිච්චි කරන නිසා මං හිතන්නේ මේක ගොඩක් දුරට ඔයාට දවස් 4-5ක් 6ක් විතර යනකොටත් ඉවර වෙන්න පුළුවන්. එහෙම වුණොත් ආයෙ හදාගන්න. මොකද මේක අපහසු නෑනේ හදාගන්න. දැන් ඉතින් ඔයාට පුළුවන් මුළු ඇඟේම අත්වල කකුල්වල එතකොට ඔයාගේ හැමේ තියෙන ආසාදන තියෙන තැන්වල ඒ වගේම අඳුරු තැන්වල හොඳට ඇප්ලයි කරන්න. හරියම ලස්සනට මේක ඇප්ලයි වෙනවා වගේම ඇප්ලයි කරාද කියලා හොයාගන්න බෑ. ඉක්මනට සමට උරා ගන්නවා. සමය තෙතමනේ ආරක්ෂා කරනවා. සමහර අය කමෙතින ඔයිලි ගතිය තියෙනකොට ඊයන් අර ඇලෙන ගතියක් වගේ ක්‍රීම් වල තියෙනකට දාඩිය දාන්න බලනවා කියනවනේ. ඒත් මේ බඩි ලෝෂන් එකෙන් දාඩිය දාන්නේ නැහැ. ඒ වගේම ඇලෙන ගතියක් නැහැ. ලිස්සන සුළු ස්වභාවයක් නැහැ. සමට ගෑවද කියලා හොයන්නත් බෑ. හොඳට උරා ගන්නවා. ඉතින් ආට පුළුවන් මේක try කරන්න. ගොඩක් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න. මම කලිනුත් ඔයගලන්ට මේ වීඩියෝ එක මේ විදිහටම කියා දීලා තියෙනවා. ලැබිච්ච ප්‍රතිඵල ගොඩයි. ඉතින් ඒ නිසා තමයි මම හිතුවේ මේ දවස් තුල තියෙන තත්ත්වෙත් එක ගොඩක් අයට මේ වගේ දෙයක් හදාගන්න එක ගෙදර ගොඩක්ම ලේසි. මොකද ලොකු වියදමකුත් යන්නේ නැහැ. ඒ වගේම හොඳ ප්‍රතිඵලයකුත් ලබා ගන්න පුළුවන් නිසා. ඉතින් ඔන්න try කරන්න මේක. මේක try කරලා ලැබිච්ච ප්‍රතිඵලෙත් මට කියන්න. තවත් මේ වගේ ලස්සන වටිනා වීඩියෝවක් අරගෙන මම ඉදිරියටත් එන්න සූදානම්. හැමදාමත් ආදරෙන් ලිංගත කමින් මාත් සමග රැඳී සිටින්න. මං ගිහින් එන්න. බයි. හැමෝම පරිස්සමෙන් ඉන්න.